ජනාධිපතිවරණ ජයග්‍රහණයත් එක්ක තව වසර ගණනාවක් අපි මේ කරගෙන ආපු සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යන්න බලය ශක්තිය ලැබෙනවා. පිතාම සතුටුයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එනවට. එතුමා ජනාධිපති වෙන්න කලින් එතුමා හිටියේ ආරක්ෂක ලේකම් තනතුරේ. එහෙනම් එතුමා ආරක්ෂක ලේකම්වරයා විදිහට කරපුවා අපේ රටේ ජනතාවට අපිට මතක් කරලා දෙන්න හොඳ අවස්ථාවක් උදා වෙනවා. එතුමා ජනාධිපති අපේක්ෂකයා විදිහට නම් කරුවොත් ඔය ඇඟපත අඩු කරගන්න බඩ අඩු කරන්න කොළඹ නෝන්ලා ඇවිදිනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මතක් වෙනවා අනේ එතුමා හින්දා තමයි අපි මේ ඇවිදින්නේ කියලා. දුගී මගේ යාචකීන්ට මතක් වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. මොකද ඒ දවස්වල දුගී මගේ යාචකයෝ අපිට මතකයි එළිය වෙනකොට ඔළුවට ගලක් අතහැරලා එළිවෙනකොට යාචකයා නැහැ. යාචකයා මැරිලා. එහෙම යාචකයෝ ගණනාවක් මැරුණා. ඒක බොහොම ප්‍රසිද්ධයි. වැලිකඩ බන්ධනාගාරය පැත්තේ යනකොට එතුමා මතක් වෙනවා. එතුමාට විරුද්ධව කටයුතු කරපින් නීතිය හමුණුවට පැමිණවන්න නියමිත තිබුණු පිරිසක් බන්ධනාගාරගත වෙලා හිටියා. එතුමා මොකද්ද කරුවේ? බන්ධනාගාරේ ගැටුමක් ඇති කරලා 20 ගානක් බන්ධනාගාරයට පැනලා මරලා දැම්මා. එතුමාගේ කාලේ මතකයි සුදු වෑන් එක. ඒ සුදු වෑන් එක බොහොම ප්‍රසිද්ධයි. තමන්ට විරුද්ධ දේශපාලන මත දරපු අය, තමන්ට විරුද්ධව පත්තරේ ලියපු අය, තමන්ට විරුද්ධව කතා කරපු අය සුදු වෑන් එකකින් ඔස්සගෙන ගිහිල්ලා අතුරුදහන් කරුවා. සමහරු කියනවා මෝරට කන්න දැම්මා කියලා. එහෙම නැත්නම් බඩපල්ලා මුහුදට දැම්මා කියනවා. ආයෙ උඩට එන්න හැල්ලුවා. එතකොට මොම නොයෙක් ක්‍රමවලින් අතුරුදහන් කිරීම සම්බන්ධවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බොහොම ප්‍රසිද්ධයි. ඒ නිසා ඒ එතුමා ආරක්ෂක ලේකම්වරයෙක් විදිහට කටයුතු කරපු කාරය. එතුමා ජනාධිපතිවරයෙක් බවට පත් වුණොත් රටේ ජනතාවට අත්වන ඉරණම ගැන මං හිතන්නේ මැදහත් සිවිල් ජනතාව බොහොම අවධානයෙන් ඉන්නේ.